රටම කොට උඩ ගිය දවසක්. ලක්ෂ සං්‍යාත ජනතාවක් මහපාරට ආවා එයවේ කාගෙවත් විශේෂ ඉල්ලීමක් පිට නෙවෙයි සෑම නගරයකම ව්‍යාපාරිකින් ස්වේච්ෂාවෙන් කඩසාපු වහලා දැම්මා. වහලදාල නිකං හිටිය නැහැ කළු කොඩිත් දැම්මා. ෘතිය සමති දාහකට අසන්න සංඛ්‍යාවක් මේ විරෝධතාවයට යෙක්කුණා. වැඩබිම්ද වර්ජනයට සහභාගි වුණනා. අඩ්ඩුම ගානී සියයට අසු වක්කොත් මේ වර්ජනේට් එක් වූ බව රජේම ආරක්ෂිකන්ස සහතික කරනවා. සමහර මැති ඇමතුරුන් මොනව කිව්වත්න් තමන්ගේ ආයතනවල සේව කිය වනුත් වර්ජනයට එක් වුණනා. දුම්්‍රියේ දෙපර්මේන්තුව ඊට කදිම උදාහරණෑ. ඇමති කිව්වට දුවනවා කියලා දුම්්‍රියඇත්තියේ වර්ජිනයට එක් වුණා. මේ වර්ජිනයට ඇංගලුම් සේවික සේවිකානුත් හය හද්දහක් එෙක්ුණ. රටේම ගුරුවරුන් වර්ජිනේටාව එනිසාස් සියලු පාසැල් වසා දමන්න සිද්ධ වුණා. වර්ජිනටාව ගුරුවරුන්ගේ කටින් පිට වනේම කෑම නැතුව ලාන්තවන දරුවන් අද පාසැල් පද්ධතිය තුළ විශාල වශයෙන් දක්නට ලබෙනෝ කියලායි. අහස උසටගේ ඉන්දන සහ බහන්ඩමිල දෙමාපියන්ගේ පමණක් නෙමෙයි තමන්ගේ ජීවිතත් මහා අගාදයකට ඇද දම ඇති බව මේ ගුරුවරුන් පැවසවා. ලංකා විදුලි ලමණ්ඩලිය සේවකනුත් තිදහසකට වැඩියෙන් වර්ජනයට එක්කුණා ජල සම්පාධනයනුත් අඩුමගානිේ දොළොස් දක්වත් වර්ජනයට සහභාග වෙලා තියෙනවා. රජේ බොහෝ කාර්යාල සේවක සේ විකානුත් වැඩවර්ජිනයට එක්කුණා. රෝහල් කාර්ය මණඩල පෑ දෙකක් උද්ඝෝෂණවලට එක්කුණාට ප්‍රතිකාර කලා ඒආසරණ රෝගින් ගැනහිතලා. අපේ රටේ ඉතිහාසේ විශාලතම වැඩවර්ම ලෙස සඳහන් වැඇත්තේ එක්හස ස්‍යයාසුවේ ජූලි වර්ජනයයි. ඒ එදා පැවති ජ්‍යර්ජය වර්ධනගේ රජයට එරහිවයි. සියලු වැඩවිම් එදා වර්ජනයට එක් වුණා. මෙවර ජනතා විරෝධේ ඇත්තටම වෙනස්. නගර වහල, කළුකොඩිදාල පාසැල් පාලුවට ගිය බස් සහ දුම්ග්‍රියදාවනී අඩාළ වුණා ඇඟලුම් සේවකින් පාරටාව රජයේ කාරයාල්ල රෝහල් අඩපන වුණ ඇත්තටම මීට පෙර මේසා විශාලලෙස්ස ජනතාවෙකු වර්ජනයක් තිබිලා නෑ මෙ අසුවේ ජූලි වර්ජනයටත් එහා ගිය කහං. බැංකුපවා මේ වර්ජනයට එක්කුණා කම්කරු වතු සමුෘධි සංවර්ධනාදී සෑම ශේත්‍රයකමය මීට එක්කුණා සටන් පාටේ එකයි මුළු රටපුරාම ඇහුුණ. ජනමත්තයට හිස නමනු ආණ්ඩු බලය අත්හරිනු යන්න ඒ හැම නගරයක වීදියක් පුොරාම රැව පිළිරැවදදු හන්undaයි. මේ ජනමතෙර තවතාව එකක ජාතියේ වෙට්ටුදාන්නත් මීට මුක්කු ගහන අයත් ක්‍රියා කළොත්, ලබන හයිවෙනිදා වර්ජනය හර්තාලයක් දක්වා දුරදිගේයාවිී. මුළු රටම්ම බොහෝවිට නිහන්ඩවන්නට නිහඩ කරන්නට ලබන හය වනදා උදඝෝෂණ ටෙක්පනායට හැකිවන්නට පුළුවන්. ර්ජනයට උද්ඝෝෂණයට රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් ස්වච්චාවෙන් එක්වුණහම ආයේ අමුත්වෙන් පීඩාවට පත්වෙන්න ජනතාවක් කිතිරිවෙන්න නැහැ. පීඩාව නිසා තමයි ජනතාව පාරට බහින්නේ, हाල්කිලෝව දෙසිිය පණහයි දෙසී අසුුවයිනම්, මර්නාසන්න ලෙඩේටත් බිහෙත් නැත්නම්, දර්ුවයකුට දෙන්න කිරිපිටි ඇහට ැකපු කාලයක් මතක නැත්නම්, රටේ ගොවි ජනතාවගෙන් සියට අසුවක් අසරනයිනම්. கோovවිதன்සිட்ட பனහக் வினாசைாய்ணம், பெட்ரல் டிீசல் හිங்காாய்னம், எலீட்டரே கணாய் அන්න சNன்கசிய பணகை என்னண்ணம். மிිනිස් சு போல் இம்பல மர்லවැணணம், மாச கானக்க இந்தல கேஸ்னத்ம், புஞ்சி ஹோட்டல் கட வහலதாளணம். යාන්තන් එලවලු දෙකක් එක්ක බත්තකක් රුපියල් දෙසිය අසුවත් පැන්ලනම් පාන් ගෙඩියනෙවෙයි පාම් පෙත්ත රුපියල් විසිපහ පැන්ලනම් මිනි පෙට්ටිමිලත් සීයට තිහකින් ඉලගේන්නම් ආය මීටත් වඩා ජනතා පීඩනයක් කොහින්ද. එනි සාතමයි ජනතාව මේවිදියට වීදි බැස්සෙ සහ වීදි බහින්න කියලා පාලකින් දැන්වත්තේ රුම්ගත යුතුයි.